පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ එය පාලනය කිරීම සඳහා දිවෙනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රියේ 11 සිට සංචරණ සීමා පනවනු ලැබුවා. එය එළමෙන සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. මෙම කාල සීමාව තුල ඖෂධ සැල් පමණක් විවෘතව තිබෙන අතර වෙළඳ සැල් සුපිරි වෙළඳ සැල් හා සප්පු විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අදාළ කාලය තුල සංචරණ සීමා උල්ලංඝනය කරන පොත්කලින් අතරම් කොට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් පමණ යොදවා තිබෙනවා. අද සිකුරාදා දිනේ එවැගේම දීර්ඝ සත්‍යාන්තයකට ලැබිලා තියෙනවා. දීර්ඝ සත්‍යාන්තයකට ලැබිච්ච දින තුනක කාල පරිච්ඡේදය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වගේම නැවත වරක් සම්පූර්ණ ලංකාවටම සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය. ඊයේ රාත්‍රියේ 11 ඉඳලා සඳුදා උදෑසන 4 වෙනකල් මේ කාල පරිච්ඡේදය තුල ඔබ කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම නිවසේ රැඳී සිටීම අනිවාර්ය වෙනවා. කිසිම වෙළඳසැලක් ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැහැ මේ කාල පරිච්ඡේදය තුල නිරෝධායන වීදීන්ට අනුව. එසේ විවෘත කළ හැක්කේ ඖෂධ සැල් පමණයි. ඒ වගේම අද දිනය හෙට अत्यावश्यक විනත් අයට මේ සඳහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඊයේ දින කොළඹ නගරයේ ආශ්‍රිතව පුද්ගලින් 1596 දෙනෙක් අඳුරුපත් අංක භාවිතා නොකර පැමිණීම සම්බන්ධයෙන් අවවාද කිරීම සිදු කරනු ලැබුවා. නමුත් සමුදා සිට කිසිම ආකාරයක අවවාද කිරීමක් සිදු කරන්නේ නැහැ. අඳුරුපත් ක්‍රමවේදයට අනුගතව නොවි යම් පිරිසක් කටයුතු කරනවා නම් ඒ අය දෙහිව ඉතා දැඩිව විරෝධායන රීතිය ක්‍රියාත්මක කරනවා. මෙලෙස දිවයිනටම බලපෑවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවුවද ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේට අද ගොවීන් අස්වැන්න විකිණීම සඳහා පැමිණ තිබූ නමුත් භාණ්ඩ මිලදී ගැනීමට කිසිදු වෙළෙන්දෙක් පැමිණ නොතිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගොවියත් පාරිභෝගික සියල්ලම අසරණ වෙනවා. ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික අපිට මේ සිදුවෙන සිදුවීම් දිහා බලාගෙන පමණයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ගොවියන්ට කියන්න ඕනේ මම ගේන්න එපා මාකට උත්සාහන්න කියලා. එහෙම නැතුව ගොවියන්ට කියන මාකට අරින්න කියලා බඩු ගේන්න කියලා වෙලා අන්තිමට ගොවියෝ බඩු ගේන්න පවාම වෙලෙන්දුනේ. අපිට ඒ ක්‍රමවේදයක් හරියට හදලා දෙන්න ඕන මේ එළවලු ටික විකුණා ගන්න වෙලෙන්දුනේ. ඒ ක්‍රමයක් හදලා දෙන්න ඕන. දැන් වෙලෙන්දොන්ට එන්න දෙන්න නැතුව වහගෙන මේ මාකට අරින්න ගිහවට කිසිම තේරුමක් නැහැ. ගොවියෝ කෙනෙක් මෙතන හිර කර ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.